අපට පෙනෙන දේ තමයි මෙහි මොහොතේ රටේ වැඩියෙන්ම පීඩාවට පත් වෙලා සිටින්නේ ගොවි ජනතාව සහ රාජ්‍ය සේවකයන්, ඒ වගේම මාසික පඩි ලබන පෞද්ගලික අංශයේ සේවකයන්. ඔවුන්ව මිරිකලා තලලා උන්ගෙන් බදු අරගෙන රාජ්‍ය පවත්වාගෙන යෑමේ කටයුත්තකට තමයි නැඹුරු වෙලා තියෙන්නේ. එතකොට මේ පීඩනය තවදුරටත් ගොවි ජනතාවට, රාජ්‍ය සේවකයන්ට සහ පෞද්ගලික අංශයේ සේවකයන්ට එල්ල කෙරෙනවා නම්, ඒත් එක්කම සමාජයේ යම් කිසි කොටසකට පමණක් වාසි සිදුවන ආකාරය, ඔවුන්ගේ පැවැත්මට කිසිදු බලපෑමක් සිදු නොවන ආකාරය අයවැයක් නම් ඉදිරිපත් කරන්නේ, ඒ අයවැයට අපිට විරුද්ධ වෙන්න සිදු වෙනවා. ඒත් එක්කම දෙවැනි කාරණේ තමයි ජනාධිපතිතුමත් රජයත් පැහැදිලිව ඉදිරිපත් කරන්න ඕන වැඩපිළිවෙලක්. මේ බංකොලොත් වෙලා තියෙන රට ආර්ථික වශයෙන් ලබන අවුරුද්ද තුළ බංකොලොත්භාවයෙන් මුදා ගන්න, මෙතනින් එළියට එන්න කවර ආකාරයේ වැඩපිළිවෙලක්ද ඉදිරිපත් කරන්න කියලා. මම මේ කාරණේ කියන්නේ තාම තීරණාත්මකයි මේ අයවැය පැරදුනොත් එහෙම රජය බිඳ වැටෙන්න පුළුවන්. ගොඩක් අය හිතාගෙන ඉන්නවා අවුරුදු දෙකහමාරක් යනකම් පාර්ලිමේන්තුව විසිරවන්න බෑ කියලා. එහෙම තමයි ව්‍යවස්ථාවේ තියෙන්නේ. අවුරුදු දෙකහමාරකට පෙර පාර්ලිමේන්තුව විසිරවනවා නම් සාමාන්‍ය ක්‍රමවේදය තමයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 113 දෙනෙක් අත්සන් කරලා පාර්ලිමේන්තුව විසිරවන්න කියලා ඉල්ලීමක් කරනවා. හැබැයි ඊට අමතරව ව්‍යතිරේකයක් තියෙනවා. යම් හේකින් අයවැය දෙවරක් පරාජයට පත් වුණොත් පාර්ලිමේන්තුව විසිරෙනවා. ඒක කියවෙන්නේ පාර්ලිමේන්තුව විසින් විසර්ජන පනත් කෙටුම්පත ප්‍රතික්ෂේප කරනු ලැබීමේ ප්‍රතිඵලයක් වශයෙන් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසිරුවා හරිනු ලැබූ අවස්ථාවක, ඊළඟ විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවොත් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසිරුවා හැරිය යුත්තේය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 71(ඈ) වගන්තිය. ඒ කියන්නේ සරලවම කියනවනම් මේ අයවැය දෙවරක් පරාජය වුණොත් එහෙම ආණ්ඩුව බිඳ වැටෙනවා. පාර්ලිමේන්තුව ජනාධිපතිවරයාට විසිරුවන්න සිද්ධ වෙනවා.